ආයුබෝවන් දෙදස් විසි හතර මාර්තු මාසයේ ග්‍රහමාරුවීම් රාශියක් සිද්ධ වෙනවා. ඒ අනුව විශේෂ ග්‍රහමාරුවක් විදිහට රවි මීන රාශියට පිවිසීම හඳුන්වලා දෙන්න පුළුවන්. මේ රවිගේ ඒ මීන රාශි ගමන 2024 මාර්තු 14 වෙනි දින අලුයම 2:34ට පමණ තමයි සිද්ධ වෙන්නේ. මේ රවිගේ මීන රාශි ගමනත් සමග කෝණ මාසයේ ආරම්භීමත් සිද්ධ වෙනවා. ඒ නිසා නිවාස වැඩ කටයුතු ආදී විවාහශිත කටයුතු වලට ඒ කාල පරිච්ඡේදයේ තරම් සුදුසුත් නැහැ. ඒ වගේම මීන රාශියට රවිගේ පිවිසීමත් සමග මේෂ ලග්නයේ සිට ලග්න 12ට කුමන අයුරින් ඔබට මේ බලපෑම් සිදු වෙනවාද කියලා හඳුන්වා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි විශේෂයෙන්ම විශ්වකර්ම YouTube නාලිකාව තුළින් ඔබට මේ ග්‍රහ මාරුවීම් රාශිය පිළිබඳව මේ මාසෙ පුරා යන ග්‍රහ මාරුවීම් කිහිපයක් පිළිබඳව හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙයි. ලග්නේ ලග්නයට කුමන අයුරින් මේ ග්‍රහ බලපෑම සිද්ධ වෙනවාද යන්න අපි දැන් බලමු. අපි බලමු මේෂ රාශියට. මේෂ රාශියේ 12 වෙනි වූ මීන රාශියට තමයි මේ රවිගේ ග්‍රහ ගමන සිද්ධ වෙන්නේ. මීන රාශියට පැමිණීමත් සමග විශේෂයෙන්ම විද්‍යස්ථාන අධිපති ගහය තමයි මීන රාශියේ මේෂ රාශියේ රවි ගහය. ඒ නිසා රවි 12 වෙනිට පිවිසීමත් සමග රාහු 12 වෙනි ගමන් කරන කාලය තුල බොහෝ දුරට දුරස්ථ අධ්‍යාපනයන් වලට විදේශ අධ්‍යාපනයන් වලට හෝ ලංකාවේ දුරබැහැර අධ්‍යාපනයන්ට යොමු වෙන දූ දරුවන්ට මේ කාලය තුල එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාලය තුල ඔබට දුරබැහැර ගමන් වලින් යහපත් ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. ඒ නිසා ඔබට වියපැහැදන්ද අධික වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාලවකවානුව තුළ ඔබගේ වියපැහැදන් මනා කලමනාකාරීත්වයකින් යුතුව සිදු කළ යුතුයි. ඒ වගේම දුරබැහැර ගමන් බිමන් සඳහා ඔබට යොමු වීමේ පසුබිම් හැදෙනවා. ඒ වගේම ඔබ විදේශගත වීම හෝ එවැනි දුරබැහැර ගමන් වලින් පසුගිය කාලයේ නිෂ්ඵල ප්‍රතිඵල ලැබුණත් රවි ග්‍රහමාරුවත් සමග යහපත් ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ විදේශ ගමන් හෝ දුරස්ථ ගමන් වලින් එහෙම නැත්නම් ඔබ එවැනි ව්‍යාපාර එස්පෝට් ඉම්පෝට් කරන ව්‍යාපාර වැනි දෙයක් කරනවා නම් එයින් ප්‍රතිඵල ළඟා කරගැනීමේ හැකියාවත් මේ සමග තියෙනවා. ඒ වගේම ඔබට අක්ෂි රෝග ආදී වැළඳීමට තියෙන ඉඩකඩත් වැඩි. ඒ වගේම ඔබ වෙනදාට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න පෙළඹෙලා ඔබගේ ජීවිතයේ ගොඩක් බොහෝ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමටත් මේ කාලය තුල පෙළඹීම සිද්ධ වෙනවා. ඒ වගේම උෂ්ණාධික රත්තාධික රෝග ලේ නරක් වීමේ දෝෂ ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට දෙමාපියන්ගෙන් දුරස්ත වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පිය පාශයෙන් උරුම දේපල ආදිය තියෙනවා නම් ඒ වලින් ඔබට අලාභ වාසි පාඩු සිද්ධ වෙන්න පුළුවන්. එවැනි දේවල් මේ කාලය තුල බලාපොරොත්තු කටයුතු කිරීම තරම් සුබදායක නැහැ. ඒ වගේම මේ කාලය තුල විවාහසිත ජීවිතයේ පැවති බාධකමේ තත්ත්වයන් විවාහයෙන් පසු ජීවිතයේ පැවති බාධකමේ තත්ත්වයන් අවම වීමකුත් මේ කාල පරිච්ඡේදය තුල පවතිනවා. ඒ වගේම ඔබගේ ගෘහස්ථිත පරිසරයේ කටයුතු වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ගෘහස්ථිත පරිසරයේ කරන කටයුතු වලට මේ කාල පරිච්ඡේදයේ තරමක් බාධක කාලයක් විදියට තමයි ගත වෙන්නේ. ඒ නිසා මේ මේස ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව සුභ සුභ මිශ්‍රඵල ග්‍රහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්නේ. ඒ නිසා මේ කාලය ඔබ බොහෝ දුරට ඉතා කල්පනාවෙන් කටයුතු කරමින් ඔබගේ ඇතිවිය හැකි බාධක අලාභ අවාසි පාඩු අසාර්ථක වීම වලින් බේරීමට ඔබ දූරදර්ශීව සිතා කටයුතු කිරීම ඉතා වැදගත්. අපි දැන් බලමු උෂභ ලග්න හිමියන්ට. උෂභ ලග්න හිමියන්ගේ රවිගේ ග්‍රහමාරුව කර්මස්ථානයේ ඉඳලා
අයස්ථානයට තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. මේ උත්සව ලග්නෙහිමි සියලු දෙනාටම ඉතා යහපත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම රාහුත් 11 වැනි ගමන් කරන මේ කාලය තුල රවිගේ පිවිසීමත් ඉතාම සුබදායකයි. 11 වැන්නට රවි රාහු වැනි පාපී ග්‍රහයන්ගේ පැමිණීම සුබදායක නිසා ඔබට බොහෝ දුරට ඔබට පවතින ඒ අරිෂ්ඨ දෝෂ භංග කරමින් ඒ ගහමාරු සිද්ධ වෙලා තිනවා. ඒ නිසා ඔබට මේ කාලය තුල නායකත්වයේ මොලිකත්වයේ අපේක්ෂාවෙන් කරන සියලුම කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව තිනවා. ඒ වගේම ඔබට මේ කාලය තුල විදෙස් ආදායම් ලැබීමේ වාසනාව සහ එවැනි කටයුතු වලට පැවති බාධකමය තත්ත්වයන් දුරු වෙනවා. ඒ නිසා ඔබගේ බලාපොරොත්තු වෙන කටයුතු ඉතා ඉක්මනින් සඵල කරගැනීමට ඔබට හැකියාව පවතින නිසා ඔබ වෙනදාට වඩා උනන්දු වීම සුබදායකයි. ඒ වගේම ඔබගේ රැකිය ආදායම් මාර්ගවල වැඩි දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම වෘත්තීය උසස් වීම වලට මේ ගහමාරුවස් සමග ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට මේ ගහමාරුවස් සමග දුරස්ථ අධ්‍යාපනයන්, විදේශ අධ්‍යාපනයන් සහ ඔබගේ දූ දරුවන්ගේ යම් කිසි බලාපොරොත්තු තියෙනවා නම් ඒවා ඉෂ්ට සිද්ධ කර දීමේ හැකියාව පවතින ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා රවිගේ මේ මීන ලග්න ගහමාරුව උත්සබ ලග්නයට අන් අයට වඩා සුවිශේෂී සුභඵලදායක පසුබිම් සකසා ගැනීමේ ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලය තුල ඔබගේ ස්වයං වෘත්තියක් කරන කෙනෙක් ඒ තුල වැඩි දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ ආනයන අපනයන වැනි ශේෂ්ත්‍රයන් වල නියැලලා සිටිනවා නම් ඒවටත් ඉතාම සුබදායක කාලයක්. ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතා ආදී තියෙනවා නම් ඒවට තරම බාධකමේ තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසිලිවන්තව ක්‍රියා කිරීම තමයි ඉතාම සුබදායක. ඒ වගේම ඔබ උසස් අධ්‍යාපනයට යොමු වී සිටින දරුවෙක් නම් ඒ කටයුතු වලට පැවති බාධකමේ තත්ත්වයන් අවම වෙලා වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන්න ඔබ පෙළඹෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ වෙහෙස මහන්සියේ කැපවීම තුළ උසස් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙන නිසා ඔබ වැඩි උනන්දුවත් දක්වමින් ඒ අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ නම් ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ ඒ රවි රාහු සමග ගත කරන නිසා ඔබට මේ කාලය තුළ හතුරු බාධක බලපෑම් මගහැරෙන කාලයක්. ඔබට අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඇතිවිය හැකි බාධකමේ තත්ත්වයන් අවම වෙනවා. ඒ නිසා ඔබ වෙනදාට වඩා ඔබ සාමාන්‍යයෙන් කරගෙන යන කටයුතු වැඩි දියුණු කරන්න උත්සාහ කරන්නේ නම් ඉතාම හොඳයි. ඒ වගේම නව ව්‍යාපාර ආදී ආරම්භන්න උත්සාහ කරන්නේ නම් ඉතාම හොඳයි. වෘත්තිය වශයෙන් වෘත්තිය වෙනස් වීම වලට මේ කාලය ඉතාම යහපත් කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා උෂභ ලග්න හිමියන්ට ඒ රවිගේ ගහමාරුවෙන් වඩා සුබඵල උදා කරගැනීමේ හැකියාව පවතිනවා. රවි ඒ ගහමාරු සිද්ධ වීමත් ඔබගේ අනිකුත් ග්‍රහ ගෝචරයන් වල සුභඵලදායක තත්ත්වෙනු නිසා උෂභ ලග්න හිමියන්ට මේ කාලය තුල ඉතාම යහපත් සුභඵල උදා කරගැනීමේ භාග්‍ය වාසනාව උදා වෙන නිසා උෂභ ලග්න හිමියන්ට මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු මිථුන ලග්න හිමියන්ටත්. මිථුන ලග්න හිමියන්ගේත් මේ ගහමාරුව ඉතාම යහපත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔවුන්ගේ භාග්‍යස්ථානයේ සිටි රවි කර්මස්ථානයට පිවිසීම සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ රැකිය ස්ථානයට තමයි ඒ රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබගේ වෘත්ති ස්ථානයේ රහව මේ දිනවල ගත කරපු කාලය. ඒ නිසා ඔබ වෘත්තිය වශයෙන් වෙනසකට මුල පිරුවා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ වෘත්තීය කටයුතු වලින් දුරස්ත පළාත් වලට යෑමේ අපේක්ෂාවෙන් සිටියා නම් ඒ කටයුතු වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීම හා වෘත්තීය අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් මේ කාලය තුල රැකියා සම්බන්ධ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වෙහෙස මහන්සි වීම ඉතාම සුබදායකයි. ඒ නිසා මේ කාලය තුල නව රැකියා ව්‍යාපාර ආදියටත් වෘත්තීය වශයෙන් උසස් වීම අපේක්ෂාවෙන් කරන කටයුතු වලටත්
නව රැකියා ආදායම් මාර්ග වලට යොමු වීමේ උනන්දු වැඩි දියුණු කර ගැනීමටත් ඒ වගේම ඔබ දුරස්ථ රැකියා විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඒ කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්වීමත් මේ කාලය තුල ඉතාම සුබදායකයි ඒ වගේම ඔබට මේ කාලය තුල ආර්ථික වශයෙන් ලැබුණු ලැබීම් වැඩි දියුණු වෙනවා ඒ වගේම ඔබට මේ කාලය තුල මූල්‍ය වශයෙන් විහිපැහැදන් අධික වූ තත්ත්වය තරමක් අවම වෙන කාලයක් ඒ නිසා මේ කාලය තුල ඔබගේ මූල්‍ය කලමනාකරණය සිද්ධ වෙනවා ඒ නිසා ඔබ අවබෝධයෙන් යුතුව ඒ කටයුතු සිද්ධ කරන්න උත්සාහ දරනවා ඒ වගේම ඔබට උෂ්ණාධික රත්තාධික රෝග ලේ නරක් වීමේ දෝෂ අක්ෂී රෝග වැනි තත්ත්වයන් උදා වෙන්න පුළුවන් ඒ නිසා ඔබ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි ඒ වගේම ගෘහස්ථිත පරිසරයේ විවිධ බාධකමේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කාලයක් ඒ නිසා ඉතා කල්පනාකාරීව ගෘහස්ථිත පරිසරයේදී මේ කටයුතු කළ යුතුයි ඒ වගේම ඔබට මේ කාලය තුල වෘත්තීය පරිසරය තුල පැවති බාධකමේ තත්ත්වයන් අවම වෙන නිසා ඒ පරිසරයේ ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීම සහ අන්‍යයන්ගේ උදව් උපකාර ලබා ගැනීම හැකියාවත් පවතිනවා ඒ නිසා ඔබට මේ ගහමාරුව අනිකුත් අයට වඩා විශේෂයෙන්ම යහපත් ස්ථානයකට රවී දස්වැන්නට පැමිණලා දික්බලව ගත කරන මේ කාල පරිච්ඡේදය ඔබට ඔබගේ බලාපොරොත්තු අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම හැකියාව ඇති භාග්‍යමත් කාලවකවානුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කටක ලග්න හිමියන්ට කටක ලග්න හිමියන්ගේ රවී මාරක බාධක ස්ථානයේ සිටි රවී පුණ්‍යස්ථානයේ තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. එය ඔබටත් මේ ග්‍රහමාරුව යහපත් ග්‍රහමාරුවක් විදියට දකින්න පුළුවන්. ඔබට පැවති සෞඛ්‍ය තත්ත්වයේ බාධක මේ තත්ත්වයන් අවම වීමක් මේ තුළින් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට විදේශ ගත වී සිටින කටක ලග්න හිමියෙක් නම් මේ කාලය තුල ඒ විදේශ ගත වී ඇතු වී තිබූ ඒ බාධක මේ තත්ත්වයන් අවම කර ගැනීමේ සහ ඔබගේ විදේශගත අපේක්ෂාවන් වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා ඒ නිසා විදේශගත වී සිටින ඒ කටක ලග්න හිමියන්ට ඉතාම යහපත් ඒ වගේම අධ්‍යාපනික වශයෙන් උසස් අධ්‍යාපනයට යොමු වී සිටින දූ දරුවන්ට මේ කාලය තුළ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යෑමේ හැකියාව පවතිනවා ඒ වගේම ඔබ වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඇති කරගෙන කටයුතු කරන කාලයක් ඔබට පැවති මානසික අවුල් වියවුල් සහගත තත්ත්වයන් තරමක් අවම වෙලා යනවා ඒ වගේම ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා දූ දරුවන් බලාපොරොත්තු වෙන විවාහකයට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති විය හැකි කාලවකවානුවක් ඒ වගේම කටකලක් මෙහිමි ඔබට මේ ඒ රාෂ්ට්‍රක අපලත් පවතින කාල පරිච්ඡේදයක රවීගේ මේ ගහමාරුව භාග්‍යස්ථානයට පිවිසීම ඉතාම සුබදායකයි ඒ වගේම බොහෝ දුරට දූ දරුවන්ගෙන් දුරස්ථව විදේශ ගත වීමේ බලාපොරොත්තු තියෙන පියවරු ඉන්නවා නම් ඔවුන්ට ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවත් මේ කාලය තුළ තියෙනවා ඒ වගේම මේ කාලය තුළ ඔබ වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය කරගෙන ක්‍රියා කරන කාලයක් වගේම ඉහළ අරමුණු ඉලක්ක අපේක්ෂාවන් එක්ක කටයුතු කරන්න පෙළඹීම නිසා ඔබගේ ගහ අපල අභිභව යෑමේ හැකියාව ඔබට පවතින බැවින් මේ ගහමාරුව ඔබට ඉතාමත් සුවිශේෂී යහපත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු සිංහ ලග්න හිමියන්ට සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ රවි මාරක බාධක ස්ථානයෙන් තමයි පිවිසීම සිද්ධ වෙන්නේ ඔබගේ ලග්නාධිපති ජල රාශියකට පිවිසිලා දුර්වල රාශියකට පිවිසිලා දුර්වල ස්ථානයකට පිවිසිලා තියෙන නිසා සිංහ ලග්න හිමියන් මේ කාලය තුළ බොහෝ කල්පනාවෙන් කටයුතු කළ යුතුයි ඔවුනට බොහෝ දුරට බාධක මේ තත්ත්වයන් එක්ක ඉදිරි ගමන යන්න සිද්ධ වෙන්න පුළුවන් ඒ නිසා මේ මාසය ඔබ විශේෂයෙන්ම ප්‍රේසංසහගත විය යුතු කාල පරිච්ඡේදයක් විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි ඔබට හෘදාශ්‍රිත රෝගී තත්ත්වයන් අක්ෂී රෝග උෂ්ණාධික රත්තාධික රෝග ලේ නරක් වීමේ දෝෂ වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඔබ කරන කියන ව්‍යාපාර සහ රැකියා පරිසරය තුළ
අලාභ අවාසි පාඩුව අසාර්ථක වීම වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාලය තුළ ප්‍රවේශම් සහගත විය යුතුයි. ඒ වගේම ඔබ ඔබේ බලාපොරොත්තු තරමක් බිඳ වැටීමට ලක් වෙන නිසා ඔබ මේ කාලය තුළ විශේෂයෙන් යමකට අත ගැසීම තරම් සුබදායක නැහැ. තරමක් ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද කර සිදු කරන්නේ නම් ඉතාම සුබදායකයි. ඒ වගේම ගෘහාශ්‍රිත පරිසරයේ ඉදිකිරීම ආදී කරන්නේ නම් ඒවා මේ කාලය තුළ ඔබට තරම් සුදුසු නැහැ. ඒ වගේම වියපැහැදම් අධික වෙන කාලයක් වගේම විදේශගත අපේක්ෂාවන් තියෙනවා නම් ඒවාට මේ කාලවකවානුව තුළ ඔබට යහපත්. ඒ වගේම මේ කාලය තුළ ඔබ දුරබැහැර ගමන් වලට යොමු වීම ඒ වගේම වියපැහැදම් අධික වීම සිද්ධ වෙන්න පුළුවන්. ඔබ විවාහකයෙක් නම් ඔබ විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටනවා නම් ඔබට මේ කාලය තුළ විදේශගත වීමේ බලාපොරොත්තු ඔබගේ පවුල් පරිසරයේ අය සමගම සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ගහමාරුව සමග සිංහල අක්නායට තරමක් බාධක සමග ගත කළ යුතු ගත කරන කාල පරිච්ඡේදයක් විදිහට තමයි ගෙවීමේ පසුබිම ඇති වෙන්නේ. අනිකුත් ග්‍රහමාරු වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාවත් පවතින නිසා ඔබ මේ කාලය තුළ බොහෝ ප්‍රේසන් සහගතව කටයුතු කරන්නේ නම් ඉතා යහපත් කියලා තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කන්‍යා ලග්න හිමියන්ට. කන්‍යා ලග්න හිමියන්ගේ රෝග ස්ථානයේ තමයි පසුගිය කාලය තුළ රවි සනි ආදී ග්‍රහයන් ගත කරේ. ඒ නිසා ඔබට මේ ගහමාරුවත් සමග යහපතක් සිද්ධ වෙනවා. ඔබගේ රෝගස්ථානයෙන් රවි ඉවත් වීම තුළ කේන්ද්‍රස්ථානයකට පිවිසීම ඉතාම යහපත්. ඒ නිසා රවිගේ ගහමාරුව ඔබට යහපත් සුබ මිශ්‍රඵලදායක ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ බොහෝ දුරට මේ කාලය තුළ විවාහසිත ජීවිතයේ දියුණුවට ප්‍රගතියට යහපත් කාලයක්. ඔබ හවුල් සහකරු සහකාරිය සමග යම් කිසි ව්‍යාපාරයකට යොමුවන්නේ නම් ඒ හවුල් ව්‍යාපාරය සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ විවාහසිත ජීවිතය තුර මත ගැටුම් මතභේද එවැනි තත්ත්වෙනුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කන්‍යා ලග්න හිමි ඔබට ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට යහපත් කාලයක්. වෘත්තීය උසස් වීම අපේක්ෂාවෙන් සිටනවා නම් ඒවාට මේ කාලය තුළ ඔබට ඉතා යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය වැඩි දියුණු වෙනවා පසුගිය කාලය. ඔබ තරමක් මන්දගාමීව ක්‍රියා කරපු කාලය එය තරමක් වෙනස් වෙනවා. ඒ නිසා වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඔබ තුළ ඇති වෙන නිසා මේ ගහමාරුව ඔබට යහපත් සුබඵල උදා කර ගැනීමේ භාග්‍යමත් ග්‍රහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා හවුල් ජීවිතය තුළ පමණක් ඔබට බාධක මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබගේ විවාහ සහකරු විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා ඒවටත් ඉතාම සුබදායකයි. ඒ නිසා මේ කාලය පරිච්ඡේදය ඔබ වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයෙන් කටයුතු කරන්නේ නම් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ග්‍රහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට මේ ගහමාරුව කුමන අයුරින් බලපානවාද කියලා. ඔවුන්ගේ රවි විද්‍යස්ථානගතව තමයි පසුගිය කාලයේ ගමන් කරේ. මේ වෙන විට ඔවුන්ගේ රෝග ස්ථානයට තමයි රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තුලා ලග්න හිමියන් මේ කාලය ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ තමයි විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ. උෂ්ණාධික රක්තාධික රෝග, අක්ෂී රෝග, හෘදාශ්‍රිත රෝග තත්ත්වයන් පවතිනවා නම් ගොඩක් දුරට සැලකිලිමත් විය යුතු කාල පරිච්ඡේදයක්. ඒ නිසා රවිගේ ගහමාරු ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට පමණක් තරමක් බාධක ඇති කළත් වෘත්තීය වශයෙන් කරන කටයුතු වලට යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබ වෘත්තීය වෙනස්කම් වලට උත්සාහ කරන්නේ නම් වෘත්තීය පරිසරයන් තුළ වෙනස් වීම හෝ වෘත්තීය ස්ථානගත වෙනස් වීම හෝ වෙනත් වෘත්තීය ආදායම් මාර්ග වලට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටනවා නම් ඒවාට මේ කාලය තුළ ඉතාම යහපත්. ඒ වගේම දුරස්ථ ආදායම්, විදේශ ආදායම් අපේක්ෂාවෙන් සිටන අයට ඒ කටයුතු වැඩි දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ තරමක් වියපැහැදම් අධික වීමේ පසුබිම හැදෙන්න පුළුවන්. දුරබැහැර ගමන් බහුලව යෙදෙන්න පුළුවන්. ඒ වගේම හතුරු බාධක බලපෑම් වලට ලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අන්‍යයන් සමග කටයුතු කිරීමේදී බොහෝ
ඉවසිලිවන්තව කටයුතු කර යුතුයි. ඔබ අයගේ මුලාවීම් ප්‍රවෘත්තිම වලට පවා ලක්වීමේ ඉඩකඩ වැඩි නිසා ඔබ අනිත් අය සමග මුහු වී කරන කටයුතු වලදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මේ ගහමාරුව තුල ලක්මෙහිමයන්ට සුභසුභ මිශ්‍ර ගහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාලය තුල ගොඩක් දුරට ඔබගේ වෘත්තීය වශයෙන් ආර්ථික වශයෙන් කරන කටයුතු වලට යහපත් විපහදන් අධික වීම සහතුරු බාධක බලපෑම් සෞඛ්‍ය තත්ත්වයේ පිරීම ඇතිවිය හැකි නිසා ඔබට සුභසුභ මිශ්‍ර ඵලදායක ගහමාරුවක් විදියට මේ ගහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ගහමාරුව සමග තුල ලක්මෙහිමයන්ට බොහෝ දුරට යාළු මිත්‍රයන්ගෙන් දුරස්ත වීම ආදිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ යාළු මිත්‍රයන් ඥාතීන් සමග කටයුතු කිරීමේදී බොහෝ දුරට ඔබ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. ඔබට මේ ගහමාරුව අසුභ බාධක ඇති කරත් අනිකුත් ගහමාරු වීම වලින් සුභඵල අපේක්ෂා කර හැකි නිසා ඔබ දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් බොහෝ දුරට බුද්ධිමත්ව ක්‍රියා කර ඔබට ඇතිවිය හැකි බාධකම අවම කර ගැනීමෙන් ගනිමින් කටයුතු කිරීම තමයි මේ කාලය තුළ හොඳ. විශේෂයෙන්ම ඉවසිලිවන්තව කටයුතු කරමින් ඔබට ඇතිවිය හැකි අලාභ අවාසි පාඩු අසාර්ථක වීම වළක්වා ගත හැකි නිසා මේ ගහමාරුව ඔබට මිශ්‍ර ඵලදායක ගහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු උෂ්චික ලග්නෙහිමයන්ට. උෂ්චික ලග්නෙහිමයන්ට මේ රවිගේ ගහමාරුව යහපත් සුභ ඵල උදා කරන වාසනාවන්ත ග්‍රහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්නේ. ඔවුන්ගේ විද්‍යාස්ථානයේ තමයි රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඒක නිසා උසස් අධ්‍යාපන ඉලක්ක අරමුණු අපේක්ෂාවන් පවතින දරුවෙක් නම් ඒ අරමුණු ජය ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබගේ අධ්‍යාපනික ඉලක්ක සකසා ගැනීමටත් ඒවා සාර්ථක කර ගැනීමටත් උත්සාහ කිරීම මේ කාලය තුල ඉතාම යහපත්. ඒ වගේම ඔබ දුරස්ථ අධ්‍යාපනයන් වලට විදේශ අධ්‍යාපනයන් වලට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මෙතෙක් මානසික අවුල් වියවුල් සාගත ගති සමග කටයුතු කළා නම් ඒ තත්ත්වයන් නිරවුල් වෙලා ඔබට ඔබ කරන කියන කටයුතු මනා අවබෝධයෙන් පිළිවෙලකට කරගෙන යෑමේ හැකියාව ඔබට පවතිනවා. ඒ වගේම වන්දනා ගමන්, විදේශ ගමන්, දුරස්ථ ගමන් බිමන් ආදියට පසුබිම් සැකසෙන කාලවකවානුවක්. ඒ වගේම ඔබගේ අයස්ථානය රවිගේ ග්‍රහ දෘෂ්ටියට ලක්වීම තුළ මෙතෙක් මන්දගාමීව පැවති ලැබීම් වලට පසුබිම් සැකසෙනවා. ඔබගේ ආර්ථික ආදායම් වැඩි දියුණු කරගැනීමේ හැකියාවත් වෘත්තීය වශයෙන් උසස් වීම ආදිය අපේක්ෂාවෙන් සිටි ඔබට එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ නොහැකියාව පැවතියා නම් ඒව බාධක දුරු වෙලා මේ කාලය තුළ ඒ වෘත්තීය ඇගයීම් වලට ලක්වීම සහ උසස් වීම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම වෘශ්චික ලග්නෙහිමයන්ට මේ කාලය තුළ ප්‍රේම සම්බන්ධතා ආදී පවතිනවා නම් ඒවට තරමක් බාධක පවතිනවා. ඒ වගේම දූ දරුවන් අපේක්ෂාවෙන් සිටින වෘශ්චික ලග්න විවාහක අයට තරමක් ඒ කටයුතු ප්‍රමාද වීම සහ බාධක වලට ලක්විය හැකි කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ කාලය මේ ග්‍රහමාරුව ඔබට සමස්තයක් විදියට යහපත් සුභඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව ඇති කාලයක්. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ බොහෝ ඉලක්ක අරමුණු අසාර්ථක වීම එක්ක ඔබ බොහෝ දුරට ඒ බලාපොරොත්තු බිඳ වැටීම එක්ක ගත කරපු කාලය නිමා වෙන නිසා බොහෝ ඉලක්ක අරමුණු සාර්ථක කර ගැනීමේ උත්සාහයන් වල නිරත වීම ඉතාම සුබදායකයි. අපි දැන් බලමු ධනු ලග්නෙහිමයන්ට. ධනු ලග්නෙහිමයන්ගේ කේන්ද්‍රස්ථානය වූ සිව්වැන්නට තමයි ඒ රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. රහවුත් සමග රවි ගත කරන මේ කාලය තුළ ඔබට බොහෝ දුරට දුරස්ත ගමන් බිමන් වලට යොමු වීමේ පසුබිම් සහ ගෘහස්ථිත පරිසරයේ කරන කටයුතු වලට තරම බාධක මේ තත්ත්වයන් උදා විය හැකි නිසා ඔබ ගෙවල් දොරල් ඉදිකිරීම ආදිය හෝ ගෘහස්ථිත පරිසරයේ කරන කටයුතු වලදී බොහෝ දුරට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම හවුල් ජීවිතයේ ගත කරන කාල පරිච්ඡේදය තුළ
හවුල් ජීවිතයට ඇති විය හැකි බාධකම අව කර ගැනීම සඳහාත් ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක්. ඔබ දේපල අලෙවි කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටනවා නම් ඉඩකඩම් ඉවල් දොරවල් යාන වාහන ආශ්‍රිත අලෙවි කර ආදී අලෙවි කර ගැනීමේ බලාපොරොත්තු තියෙනවා නම් ඒ බලාපොරොත්තු මේ කාලය තුල ඔබට ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම විපැහැදම් අධික වීමේ පසුබිම් හැදෙන්න පුළුවන්. ඔබට දුර බැහැර ගමන් බිමන් ආදී යෙදෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ප්‍රවේශන් සහගත විය යුතුයි. හෘද ආශ්‍රිත රෝග තත්ත්වයන්, අක්ෂි රෝග තත්ත්වයන්, උදර ආශ්‍රිත ගැටළු බාධක ඇතනම් එම මේ කාලය තුළ එවැනි රෝග තත්ත්වයන් වලින් බාධක ඇති වෙන්න පුළුවන්. ඔබගේ රැකියා ස්ථානය රවිගේ ග්‍රහ දෘෂ්ටියට පූර්ණව යෙදීම තුළ ඔබගේ වෘත්තීය පරිසරය තුළ මෙතෙක් පැවති මන්දගාමි ගති කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා වෘත්තීය උසස් වීම ආදී අපේක්ෂාවෙන් සිටිනවා නම් නව රැකියා බලාපොරොත්තුෙන් සිටිනවා නම් නව ස්වයං රැකියා ආදියට හෝ නව ව්‍යාපාර ආදියට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් එවැනි දේවල් වලට මේ කාලය තුල ඔබ යොමු වීම තුලින් යහපත් ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන්. ඒ නිසා මේ ගහමාරුව ධනු ලග්නායින්ටත් යහපත් සුබ ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදයක් තමයි. තරමක් බාධකමේ තත්ත්වයන් ඇතිවත් සුභඵල බහුලව ළඟා කර ගැනීමේ හැකියාව තියෙන නිසා මේ ගහමාරුවෙන් ලබා ගත හැකි යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා ඔබ කළ යුතු ඒ වෘත්තීය වශයෙන් කළ යුතු කටයුතු ඒ විදෙස් ගතවීම් අධ්‍යාපනික වශයෙන් වෙනස් වීම වලට යොමු වෙනවා නම් ඒ කටයුතු වලට යොමු වෙලා ඔබ යහපත් ප්‍රතිඵල උදා කරගන්න උත්සාහ කරන්නේ නම් ඊටාම සුබදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ගේ වික්‍රම ස්ථානයේ තමයි ඒ රවීගේ පිවිසීම සිද්ධ වෙන්නේ. රහවු තුන්වැන්නේ ගත කරන කාලය තුළ ඔබ මෙතෙක් අනවබෝධයෙන් නොවිසිලිමත්ව ක්‍රියා කරා නම් ඒ තත්ත්වයන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ කාලය තුළ ඔබ දූරදර්ශව සිතා කටයුතු කිරීමේ පසුබිම් සකසා ගන්නවා වගේම ධනාත්මකව සිතා කටයුතු කරන්න උත්සාහ කරන කාලයක්. ඒ වගේම උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඔබ තුළ ජනිත වන කාල පරිච්ඡේදයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට නව ආදායම් මාර්ගයේ ඉපීමේ පසුබිම් සකසා ගැනීමට මේ කාලය තුළ ඉතාම යහපත්. හවුල් ජීවිතය තුළ තරමක් විවිධ හැලහැප්පිලි බාධකයන් ඇතිවත් හවුලේ කරන ව්‍යාපාරවලට යහපත් කාලයක් විදිහට මේ හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලවකවානුව තුළ විදේශගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීම පමණක් නොවේ. විදේශගත වී සිටින ඔබට ඔබගේ බලාපොරොත්තු මෙතෙක් බාධක වුණා නම් එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව මේ ගහමාරුවත් සමග තියෙනවා. ඒ නිසා ඔබට විදෙස් ගතවීමේ අපේක්ෂාවෙන් සිටින අයට ඔබ බලාපොරොත්තු වන රටවල් වලට යොමු වීමට මේ කාලය තුළ ඔබ උත්සාහ කරන්නේ නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙන නිසා එවැනි දේවල් වලට යොමු වීම ඉතාම සුබදායකයි. ඒ වගේම දුරස්ථ අධ්‍යාපනයන්, විදේශ අධ්‍යාපනයන් වලට යොමු වීමට අපේක්ෂාවෙන් සිටින දූදරුවන්ටත් මේ ගහමාරුව ඉතාම යහපත් ගහමාරුවක්. ඒ නිසා මකර ලග්න හිමියන්ට අසුභ ඵල අවම කරන ගහමාරුවක් නිසා ඒ රවීගේ ගහමාරුව ඔබගේ ජීවිතයේ යම්කිසි වෙනසක් විවිධත්වයක් ඇති කරන ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ගහමාරුව ඔබටත් සුවිශේෂී සුභඵලදායක ගහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කුම්භ ලග්න හිමියන්ට. කුම්භ ලග්න හිමියන්ගේ ධනස්ථානයට තමයි රවීගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා වෘත්තීය වශයෙන් පැවති බාධකමේ තත්ත්වයන් මගහැරී යන කාලවකවානුවක්. ඒ වගේම නව ආර්ථික ආදායම් ආදියට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටින අයට මේ කාලවකවානුව ඉතාම යහපත්. ඒ වගේම ඔබගේ වියපැහැදම් අනවශ්‍ය විදියට කළ වියපැහැදම් මනා කලමනාකාරීත්වයකින් යුතුව මින්පසු ඔබ ඒ වියපැහැදම් කරන වියපැහැදම් කටයුතු කිරීමේදී මනා කලමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම වෘත්තීය වශයෙන් පැවති අවුල් වියවුල් බාධකමේ තත්ත්වයන් නිරවුල් වෙන කාලයක්. ඒ වගේම විවාහසිත පසුබිමෙන් ඔබට ආර්ථික වශයෙන් වාසියත් වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා හවුල් සහ පවර්සවේ
ලැබීම් වල පසුබිම් සැකසෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලය තුල ශීර්ෂාබාධ, අක්ෂී රෝග වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබට මේ කාලය තුල ඔබ අනි උසස් අයගෙන් යම් කිසි බලාපොරොත්තු අපේ සිටින් බලාපොරොත්තු අපේක්ෂාවෙන් සිටිනවා නම් ණයතුරුසාදිය බලාපොරොත්තු වෙනවා නම් ඒවා ලබා ගන්න උත්සාහ කිරීමත් ඉතාම සුබදායකයි. ඒ නිසා මේ ගහමාරු ඔබට සමස්තයක් විදිහට අසුබඵල අවම කරන ගහමාරුවක් සුබඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ අන් අය සමග කතා බහ කිරීමේදී බොහෝ විට ප්‍රවේශම් සහගති විය යුතුයි. ඔබගේ කතා විලාශයන් නිසා ඔබට අනිත් අයගේ පැහැදීම අවම වෙන්න පුළුවන්. ඔබට අන්‍ය අය අමනාප වීම, දුරස්ත වීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ කතා බහේදී බොහෝ දුරට ඉවසීමෙන් මනා සංයමයකින් යුතුව කටයුතු කර අනිත් අය සමග කතා බහ කිරීමේදී කල්පනාකාරී වන්න ඕන. ඒ වගේම ඔබට මේ කාලය තුළ ලග්නේ සෙනසුරු ගමන් කරන නිසා ඔබගේ බලාපොරොත්තු වෙච්ච ඒ බාධක මේ තත්ත්වයන් මන්දගාමීගේ කටයුතු වලින් ඔබට ලැබීමට තිබූ ඒ දියුණු ප්‍රගතිය මේ වන විට යහපත් අතට යොමු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කුම්භ ලග්න හිමියන්ට මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙන හින්දා ඔබ වෘත්තීය වශයෙන්ුත් නව ආදායම් මාර්ග උපයීමේ පසුබිම් සකසා ගැනීමටත් වැඩි වෙහෙසක් දැරීම ඉතාම සුබදායකයි. ආර්ථික වශයෙන් ලැබීමක උරුමය ඔබට මේ කාලය තුළ පවතිනවා. අපි දැන් බලමු මීන ලග්න හිමියන්ට. මීන ලග්න හිමියන්ගේ රවි ලග්නයට තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. වැස්තානව සිටි ගත කරපු ඒ රවි ගහමාරුව මීන ලග්නයට පිවිසීම. මීන ලග්නය ජල රාශියක් වශයෙන් රවිගේ පිවිසීම එතරම් සුබදායක නොවුනත් මීන ලග්නයේ මේ දිනවල රාහු ගත කරන කාල පරිච්ඡේදය නිසා මීන ලග්න අයගේ මානසික අවුල් වේවුල් සහගත ගති ස්වභාවයන් එක්ක තමයි කටයුතු කරගෙන ගිය කාලය වෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා ඔබ සමාජ පරිසරය තුළ පිළිගැනීමට ලක් වෙන කාලයක්. ඒ නිසා ඔබගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබ වෘත්තීය වශයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ සමාජ සේවාවලේ යොමු වී සිටින අයෙක් නම් ඔබට මේ කාලය තුළ ඔබ පිළිබඳ අන් අයගේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමේ හිත් දිනා ගනිමින් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නව ඉලක්ක අරමුණු එක ඉස්සරහට යන්න පුළුවන් කාලයක් නිසා ඔබ අලුත් බලාපොරොත්තු පෙරදරි කරගනිමින් ක්‍රියා කිරීමට උත්සාහ කිරීම ඉතාම සුබයි. මේ රවිගේ ගහමාරුව ඔබට අසුභඵල බාධක ඇති කලත් යහපත් ප්‍රතිඵලත් උදා කරන ගහමාරුවක්. ඒ වගේම ඔබගේ ශීර්ෂාබාධ, අක්ෂී රෝග වැනි තත්ත්වයන් ඔබට ඇති විය හැකි. ඒ නිසා ඔබ බොහෝ දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයක්. ඒ වගේම ඔබට මේ කාලය තුළ ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ විදෙස් ගත වී සිටින අයෙක් නම් ඒ විදෙස් ගත වී බලාපොරොත්තු වෙන කටයුතු වලට පැවති බාධකමය තත්ත්වයන් අවම වෙනවා. ඒ වගේම විදෙස් ගත අපේක්ෂාවන් වලින් යොමු වෙලා තියෙනවා නම් ඒවාට ඉතාම යහපත් කාලයක්. හවු ජීවිතය තුළ තරමක් බාධකමය තත්ත්වයන් ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ විදෙස් ගත වීමේ අපේක්ෂාවෙන් සිටින විවාහකයෙක් නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ ගහමාරු ඔබගේ නායකත්වයේ මූලිකත්වය අරගෙන උසස් අරමුණු ඉලක්ක එක්ක ගමන යන්න උත්සාහ කරන අයෙක් නම් ඔබට ඒ සඳහා මේ ගහමාරුව යහපත් ප්‍රතිඵල උදා කරන ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා සුභාසුභ මිශ්‍ර ගහමාරුවක් විදිහට තමයි මීන ලග්න හිමියන්ටත් මේ ගහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්නේ. විශ්වකර්ණ YouTube නාලිකාව තුළින් විශේෂ ග්‍රහමාරුවීම් කීපයක්ම ඉදිරියේදීත් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙන් අද දින ඒ රවි ගහමාරුව ඒ සුවිශේෂී ගහමාරුව පිළිබඳ කරුණු පෙන්වලා දුන්නා. ඒ අනුව ඔබට ඇතිවිය හැකි සුභ අසුභ ඵලයන් හඳුන්වලා දුන්නා. ඒ අනුව ඔබගේ සුභඵල දායක තත්ත්වයන් උදා කර ගැනීමට උත්සාහ වීමත් අසුභ බාධකවම කර ගැනීමට උත්සාහ
කිරීමත් තුළින් ඔබට ඇතිවිය හැකි ගහ අපල බාධකවලින් ආරක්ෂාවී කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබගේ ඉදිරි ග්‍රහ මාරු වීම පිළිබඳත් ඔබ හැමේ තැබීමට බලාපොරොත්තු වෙමින් අද දින මේම රවි ග්‍රහ මාරුවත් සමග ඔබගෙන් සමුගන්නවා.